කුරුල්ලංගල කියන නමත් එක්ක අපිට ගන්න පුළුවන් හොඳම සාධකය තමයි මෙතන ජීවත් වෙනවා අපිට දැක ගන්න පුළුවන් ශාහින් කුරුළු ගොයි ජෝඩුව ශාහින් කුරුළු ගොයි ලංකා කුරුළු ගොයි විශේෂ හතරක් ඉන්නවා අතරින් එකක් මේ 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 ගලේ මුදුනේ ඉන්නවා ශාහින් කුරුළු ගොයා කියලා දැන් ලස්සන කුරුල්ලෙක් ඒ කුරුල්ලා දැන් ගොඩක් වෙලාවට කෑ ගහන විට මේ මේ ගල් පිටිත් එක්ක හඬ දෝංකාර දෙනවා අර බහිරවයා කියලා ගම්වල නිකන් කතා කියන්නේ බහිරව කුරුල්ලා කියලා ඒ කුරුළු ගොයාට තමයි බහිරව කුරුල්ලා කියලා කියන්නේ මෙතන පාදක වෙලා තියෙන ඉතින් ගොඩක් ඉදිරිය හිතන්න පුළුවන් ඒ ශාහින් කුරුළු ගොයාගේ පරිණාමනේ සිද්ධ වෙන්නේ දැන් අවුරුදු මිලියන 3කට වගේ කාලෙක ඉඳන් තමයි කුරුළු ගොයි විශේෂ පරිණාමනේ වෙන්නේ ඉතින් ඒකත් එක්ක එතකොට අපිට හිතන්න පුළුවන් මේ චිත්තවල සාමාන්‍යයෙන් දල අපි හිතුවත් කාලයක් සාමාන්‍යයෙන් අවුරුදු 2000 3000 4000 4000 වගේ තමයි තියෙන්නේ ඉතින් මේ තියෙන ඒවයි විශේෂයෙන්ම තියෙන කුරුළු චිත්‍රවල අපිට දැක ගන්න පුළුවන් විශේෂම කුරුළු චිත්‍ර ටික තමයි මොනරයි කුරුළු ගයා සහ උකුසු විශේෂවර චිත්‍ර. දැන් මේ මේ තියෙන චිත්‍ර ගත්තොත් මේ පල්ලෙහාට තියෙන එක විශේෂයෙන්ම කකුල් මහතයි. උකුසු හැම විශේෂයක්ම රාජාලි විශේෂ හැම එකම මේ කකුල්වල ගොඩක් පිහාට වලින් තියෙනවා. එතකොට ඇඟිලි අර පෙන්නල තියෙනවා නියපොතුවල තියුණු ගතිය. එතකොට මේ සතා මේ පල්ලෙහාට ඇඳලා තියෙන හේතුවක් කියන්න අමාරුයි. නමුත් මෙන්න මෙතන මේ 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 කුරුළු චිත්‍රෙන් ගොඩක් ඒක පිළිමි වෙනවා මේ උකුස්සන්ගේ කුරුළු ගෙන්ගේ තියෙනවා වී බෑවීම කියලා කියන්නේ ටාගට් එකකට කෙලින්ම එන සිද්ධිය. ඒ කියන්නේ යා මෙහෙම යන ගමන් යා සතෙක්ම කරේ යගේ දඩේම දැක්කම අත්අටු දෙක මෙහෙම කරගෙන අර වයිට් ජෙට් එක වගේ කෙලින්ම එනවා. ඒක තමයි මෙතන තියෙන්නේ. ඒ හරුණාම මේ උඩ අර තියෙන චිත්‍ර වලින් මොනර නිරූපණය වෙනවා. එහෙම් පිටිම මොණ්ඩයි චිත්‍ර තියෙනවා බලා ගන්න. ඊට පස්සේ අතන කිඹුල්ලු ඉන්නේ. කිඹුල් පේලියට තුනක් වගේ ඇඳලා තියෙනවා. ඒ ඒත් එක්කම පල්ලෙහාතට ඒත් මොනරෙක් ඉන්නේ. මොනරත් එක්ක මෙන්න මෙතන අපිට පේනවා මේ මෙතන මේ දුන්නක් මාළුවෙක් වගේ සත්තු කිහිපයක් ඇඳලා තියෙනවා. හරියටම මේව කරගන්න බැරි වුණත් අපිට ඒ කියන්නේ දල අදහසක් ගන්න පුළුවන් මාළුවෙක් කියලා වරල් දෙයක් වගේ පේන්න තියෙන නිසා ඒ හරුණාම මෙන්න මෙතන මේ අපිට ලංකාවේ දැනට ඉන්න තලගොයා සහ කබරයා සහ කටුසු විශේෂත් එක්ක සංසන්දනය කරාම ඒ කියන්නේ මේ කුරුළු ගොයෙක්ගේ සයිස් එකට සාපේක්ෂව තමයි ඇඳලා තියෙන්නේ. කියන්නේ මෙතනින් අදහස් කරන්න පුළුවන් ඉගුවානා කියන ඒ කියන්නේ දැනට ඉන්නවා මේ අප්‍රිකානු ඉගුවානා විශේෂ ඉගුවානා විශේෂයට සමාන සතෙක් මේ ඉඳලා ඒ දවසල ඉඳලා තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන් මේ චිත්‍ර වලින් වර්තමානයේදී නැහැ. සමහරට මෙතන අපිට ගොඩක් හිතන්න පුළුවන් මේ මේ ඇඳලා තියෙන මේ පරිමාණ වලට අනුව මොනරාගේ සයිස් එක මේ රාජාලියගේ සයිස් එකත් එක්ක ඒ ටික හැරුණාම ගලේ මෙතන තියෙනවා දුනු වගේ අර සතු දඩයන් කරන්න යොදාගත්ත බූමරංග දුනු වගේ දෙයක් මේ මෙතනත් ඉන්නවා. ඉගුවානා ටයිප් එකකට ඇඳපු සතෙක්. ගොඩක් දුරට ලොකු තලගොයෙක් හරි කබරෙක් හරි නිරූපණය කරා වෙන්න පුළුවන්. ඒ හැරුණාම මේ 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 හැම චිත්‍රයකම තියෙන විශේෂත්වය තමයි සතුන්ගේ ඇඟ ඇතුළ තියෙන හැඩතල يعني පිහාට හෝ හම හෝ හැමදෙයිම තියෙන හැඩතල එළියට ගන්න උත්සාහ කරලා තියෙනවා මේ රේඛා මාධ්‍ය භාවිතයෙන්. ඒකෙන් ඉතින් කියවෙන්නේ ගොඩක් يعني ඉතාමත් පැරණි ශිෂ්ටාචාරයකට කලින් ඒ කියන්නේ සාමාන්‍ය මිනිහා මනුස්ස ශිෂ්ටාචාර සම්පන්න වුණාට පස්සේ යම් කිසි හොඳ ඇටිටියුඩ් එකක් තියෙද්දි අඳපු චිත්‍ර කියලා අපිට හිතන්න පුළුවන්. මොකද අර හැම එකකම මේ ඒ සත්තුන්ගේ හැඩතල නිරූපණය කරන්න උත්සාහ කරලා තියෙනවා සෑහෙන්න. ඒ හැරුණාම එතනින් ගියාම අපිට තව බලා ගන්න පුළුවන් ප්‍රධාන මුණු උකුසු වර්ගයක්. සාමාන්‍යයෙන් මේ හෙල් ආශ්‍රිත ජීවත් වෙනවා හෙල් කොණ්ඩ කුස්සා කියන උකුස්සා රාජාලි විශේෂ මේ අයත් වෙන්නේ. මෙන්න මේ උගේ මේ කොණ්ඩෙත් එකම පැහැදිලි රූපයක් මෙතන නිරූපණය වෙනවා. ඉතින් ඒකෙන් ලොකු දෙයක් පිළිබිඹු වෙනවා මේ 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 මෙතන මේ චිත්‍රයට නගපු එක්කෙනා මේ මේ ආශ්‍රිතව දැකපු සත්තු තමයි
මෙතන ඇඳලා තින්නේ කියලා. ඒ හරුණාම එයා මේක කරා කියලා හිතන්න පුළුවන්. ගොඩක් හුදකලාකමින් ඉඳිද්දි එහෙම නැත්තම් එයා මෙතන සමහරට දවස් කීපයක් එක දිගට වාසය කරන්න ඇති ඒ වගේ දේවල් එක්ක. එතකොට මෙතන කාල නිර්ණය කරන පැත්තට අපිට ගියාම කාබන් 14 තාම කළා නෑ මං හිතන විදිහට. නමුත් අර අත්සන් සලකුණු අර උඩ තියෙනවා අත්සලකුණු වම් මත තියෙන්නේ. ඔය අත්සන් වල තියෙනවා සාමාන්‍යයෙන් දැනට අවුරුදු සාමාන්‍යයෙන් 20,000 ගේතර ඉතිහාසය. අපේ ගියාම ඉන්දුනීසියාවේ පෙට්ටා කෙරේ වගේ ගුහාවල නැත්නම් අත්සන් ගුහාව කියලා තියෙනවා. ඒවයි තියෙන අත්සන් ටයිප් එකට වඩා මේක වෙනස්. මොකද ඉස්සර ඒ කියන්නේ දැන් අවුරුදු 4000ට 8000ට කලින් ඉතිහාසයේ අත්සන් දියල් තියෙන්නේ අත තියලා වටේ තින්ත ගල්වල. නමුත් මේකෙන් පිළිබිඹු වෙනවා එයා යම් කිසි දෙයක් හොඳට අධ්‍යයනය කරලා තියෙනවා, හොඳට දියුණු වෙලා තියෙනවා. එයා කෙලින්ම අත වටේට තින්ත ගන්න නැතුව අත තින්ත ගෙවල මේක තියලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට හිතන්න පුළුවන් මේ චිත්‍ර ගොඩක් කරාට අවුරුදු 2000 4000 අතර කාලයක ඇඳපුවා කියලා. මේක ඇඳ කියන්නේ ගොඩක් කරාට රතු තුත්තිරි කියන ශාක විශේෂයයි, කියන්නේ තුත්තිරි විශේෂයයි. තව ගස්වල ලාටු භාවිතා කරලා තමයි ඇඳලා තින්නේ. ඒකයි මේ ගොඩක් මේ හිරිකඩට පවා දැන් අවුරුදු ඒ කියන්නේ අපි හිතුවොත් ඒ වගේ කාලයක් කියලා අවුරුදු කොහොමත් 2000කට පිට ඉඳන් පැවතෙන හේතුව ඒ තියෙන කහට ගතිය. කවුද ඇඳවතින්? එහෙම කවුද ඇඳ කියලා හරියටම කියන්නේ නැහැ. සාමාන්‍ය මේ පැත්තේ කට්ටියත් එක්ක කතා කරාම ඒගොල්ලෝ කියන්නේ ගොඩක් වෙලාවට හුදකලා වෙච්ච මිනිස්සේ සමාහයට භාවනා කරන්න ආපු කෙනෙක් වෙන්න පුළුවන්. සමාහයලට රාජ උදාසයට වගේ ලක් වෙලා රටින් පිටුහල් කරලා ඒ කියන්නේ මානසික ආතතියෙන් වගේ ඉන්න කෙනෙක් කරා වෙන්න පුළුවන් කියලා. ඔය දෙක තමයි ගොඩක් වෙලාවට කියන්නේ. ඒ හරනවා වෙනම පිටින් ඇවිල්ලා මේක චිත්‍ර ඇඳලා කියලා කතාවක් පිළිබිඹු වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට හිතන්න පුළුවන් අර මානසික ආතතිය නැති වෙන්න පිටුහල් කරපු කෙනෙක් මේක කරා කියලා හිතන්න පුළුවන්. මේක විපරිතයක් මේ පාසානේ. මොකද මේක කන්දක පීටීමක් නෙවෙයි, මේ කන්ද කැඩිලා ගිහිල්ලා. එතකොට මේ හොඳටම පේන කන්ද තනිකර මේ ඉස්සරහට තියෙන කන්දක් මේ කුට්ටි පිටීම කැඩිලා ගිහිල්ලා. එතකොට මේක කැඩිච්ච කාලය නිර්ණය කරන්න තාම නිර්ණය කළා නැහැ මේ තියෙන සාක්ෂිත් එක්ක. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් මේක යම් කිසි භූමිකම්පාවක් හරි මොකරි ස්වභාවික විපතක් මත මේ කන්දේ කැලලක් කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මෙතන මේ විදිහට සැකසීලා තියෙන්නේ. හිතන්න පුළුවන් ගොඩක් වෙලාවට මෙතෙන්ට එන්න මේ අපි ආපු පාර හැරුණාම වෙන මොකක් හරි ලේසි පාරක් තිබිලා තියෙනවා කියන මේ උඩ පැත්තෙන් එන්න හරි කන්ද කැඩුනට පස්සම ආයට ඒක විනාශ වෙලා ගියාද කියන්නත් දන්නේ.